හිතාගෙන මේ උදෑසන නැගිටලා දානි සකස් කරලා පින්තුල්ලා තෙරුවන් කෙරේ අප්‍රමාණ සද්ධාවෙන් ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව මහා සංඝරත්නයට දන් පැන් පූජා කරලා උතුම් සීලයක් තුළ පිහිටලා මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් මෙනෙහි කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් තුළ ගිහි පින්වතුන්ලා හැටියට පින්වතුන්ලාට ලබන්න පුළුවන් වටිනා කියන සතුටක් වටිනා කියන සැනසෙල්ලක් ජීවිතේ තුලින් අත්කරගත්තා. පින්වතුනි අපි දැන් මෙතන වාඩි වෙලා මුලින්ම සිද්ධ කළේ මොකද්ද? තෙරුවන් සරණ පිහිටියා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි සරණ පිහිටියා. එතකොට අපි තෙරුවන් කෙරෙහි සරණ අපේ ජීවිතයට එකතු කරගනිද්දී කුමක්ද අපේ ජීවිතයට එකතුුනේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම අපේ ජීවිතයට එකතුුණා. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය අපේ ජීවිතයට එකතුුණා. මෝහය යටපත් වෙලා අමෝහය අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ පළවෙනි දුර්ලභාර්ථය බවට පත් වෙන්නේ කුමක්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම. මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභාර්ථය බවට පත් වෙන්නේ මොකක්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අපිට ඇහින්න ලැබුණොත් එය මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභාර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ලෝකේ තුන්වෙනි දුර්ලභාර්ථයකුත් තියෙනවා. තුන්වෙනි දුර්ලභාර්ථය තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් මෙනෙහි කරලා යමේ කුතුම් සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියක් ඵලයන් සාක්ෂාත් කරයිද එය මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභාර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ. එනම් මේ ලෝක ධාතුවේ තුල තියෙන මේ උතුම් දුර්ලභාර්ථයන් තුන අපි අවබෝධයෙන් සද්ධාවෙන් ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් සරණ ගියොත් පින්වතුනි අපිට ආයිමත් බය වෙන්න කාරණාවක් ඇත්තේ නැහැ. මේ ලෝක ධාතුවේ දුර්ලභම ආර්ථයන් තුනයි අපි සරණ ගියේ. ඒ සරණ අපිව කවදාක්වත් පින්වතුනි අනාථ භාවයට පරාජිත භාවයට පත් කරන්නේ. එහෙනම් දැන් ඔබලා තෙරුවන් කෙරෙහි සද්ධාව පිහිටියයින් ඒ ශක්තිය ජීවිතයට ලැබුණේ බුදුරජාණන් වහන්සේටද? උන්වහන්සේ පිරිනිවන් පාලිවරයි. මටද? නෑ, ඔබටමයි. ඒක තේරුම් ගන්න ඕනේ. අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා මේ උතුම් තෙරුවන් සරණ අවබෝධයෙන් පිහිටියානම් සද්ධාවෙන් ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් ඔබ පිහිටියානම් මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයන් තුනේ රැකවරණය ඔබයි ඔබේ ජීවිතයට එකතු කරගත්තේ. ඔබ අප්‍රමාණ මාර ධර්මයන් ක්‍රියාත්මක වෙන ලෝකයක් තුලයි අපි ජීවත් වෙන්නේ. ලෝභ දේශ මොහයෝ බහුල වශයෙන් ක්‍රියාත්මක ලෝකයක් තුල සිල්පද විඳින ලෝකයක් තුල නිසා පින්වතුනි අපිට ආරක්ෂාවක් අවශ්‍යයි. ඒ ආරක්ෂාව අපිට සලසල දෙන්නේ මේ උතුම් තෙරුවන්ගේ ශක්තියයි. මේ මොහොතේ ඔබයි ඒ ශක්තිය ජීවිතයට එකතු කරගත්තේ. ඊළඟට අපි මොහොතක් මෛත්‍රී භාවනාවන් වැඩුවා. මෛත්‍රී භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය හැටියට මෛත්‍රිය දේශනා කළ තියෙද්දී අපි දැන් මොහොතක් මෛත්‍රී භාවනාව වැඩිමෙන් අපේ ජීවිතේට මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය අපි එකතු කර ගත්තා. ආනිසංස 11ක් ඔබ මෛත්‍රී වැඩුවොත් ඔබට ආනිසංස 11ක් එකතු වෙනවා. අපි මෙතන වාඩි වෙලා කොයිතරම් සියලු සත්‍යෝ සුවපත් වේවා, සියලු සත්‍යෝ සුවපත් වේද? සුවපත් වෙනවද? නැහැ. මෙතන ඉඳන් අපි සියලු මිනිස්සුයෝ සුවපත් වේවා, සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ සුවපත් වේවා කිව්වට ඔය කිසිම කෙනෙක් සුවපත් වෙන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මේ මෛත්‍රිය පණවන්නේ?
සියලු සත්‍යය උපයෝගී කරගෙන ඔබ සුවපත්භාවයට පත්වෙන්න. දැන් අපි මොකද්ද කළේ? සියලු මිනිස්යෝ උපයෝගී කරගෙන, සියලු දෙවියෝ උපයෝගී කරගෙන, සියලු බ්‍රහ්මයෝ උපයෝගී කරගෙන අපි ආනිසංස ධර්ම 11කින් ආරක්ෂාවට පත් වුණා. මොනවාද මෛත්‍රී ආනිසංස? සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු ඊන පේන්නේ නැහැ. දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. ඒ වගේම වසවිසෙන් හානි වෙන්නේ නැහැ. ශරීරය ප්‍රසන්න වෙනවා. සිහි බුලානෝවි මැරෙනවා සුගතියේ. දැන් මේ ආනිසංස 11 අපිට කවුද ලබලා දුන්නේ? ඈ ඔබ මේ ආනිසංස ජීවිතයේ ලබන කෙනෙක් නම්, වර්ණේ සැපේ බලයේ ඔබ ජීවිතයේ ලබන කෙනෙක් නම්, ඔබ දෙවියන්, මිනිස්සෙයින්, අමනුස්සෙයින් අතර ජනප්‍රියභාවයට පත් වෙන කෙනෙක් නම්, ඒ ධර්මතාවයන් ඔබට ලබලා දුන්නේ ඔබ පෙර ජීවිතේ පුහුණු කළා වූ මෛත්‍රියේ ශක්තිය තුලින්මයි. එහෙම නැතුව අපේ අම්මා තාත්තා නිසා ලැබුණේ, අපේ ආණ්ඩුවක් නිසා ලැබුණේ, මේ දේවල් ඔබම සංසාරේ පුහුණු කළා වූ මෛත්‍රියේ ශක්තියයි. එහෙනම් දැන් අපි මේ මොහොතේ මෛත්‍රී ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගත්තා. ඒ ශක්තිය කවුද ලැබුවේ? බුදුරජාණන් වහන්සේද? මමද? නැහැ, ඔබලාමයි. මේ බලවත් අකුසල් විපාක දෙන මේ වියරු සමාජයක ඒ අකුසල් අභියෝගයන්ට ඔරොත්තු දීමේ ශක්තිය ඔබයි ලබාගත්තේ. මෛත්‍රී එක ආනිසංසයක් තමයි වසවිසෙන් හානි වෙන්නේ නැහැ. අද සමාජයේ දිහා බලන්න, වසවිසෙන් පිරිච්ච සමාජයක්, කෙසෙල් ගෙඩියක් කෑවත්, ගස් ලැබු ගෙඩියක් කෑවත්, මොන දෙයක් අපි ආහාරයට ගත්තත් වසවිස බහුල ලෝකයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වසවිස බහුල ලෝකයෙන් ඔබව ආරක්ෂා කර දෙන එකම ධර්මය මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රිය ආනිසංසය තමයි වසවිසෙන් ඔබට හානි වෙන්නේ. ඒ කියන්නේ ඔබ මෛත්‍රී වඩනවා නම් වසක් විසක් කෑවා කියලා ඔබට හානි වෙන්නේ නැහැ කියන කාරණේ නෙමේ ඉන් අදහස් වෙන්නේ. ඔබ මෛත්‍රී වඩන කෙනෙක් නම් ඔබට වස විස සහිත ආහාරයක් කන්න වළඳන්නේ හිත සකස් වෙන්නේ නැහැ. මේ මෛත්‍රියේ ශක්තිය විසින් ඒ ආහාරය අයින් කරනවා. ඒ ආහාරය මට සුදුසු නැහැ කියලා යාට දැනීම සකස් වෙනවා. අන්න මෛත්‍රී ආනිසංසයක්. ඒසා පින්වතුල්ලා දක්ෂ වෙන්න. අපි මේ උතුම් තෙරුවන් කරේ සද්ධා වැඩි කරගත්තේ ඔබේ ශක්තිය උදෙසාමයි. අපි මේ මෛත්‍රී ධර්මයන් තුලන් ශක්තිමත් වුණේ ඔබේ ජීවිතේමයි. ඊළඟට අපි මොහොතක් සීලය තුල ශක්තිමත් වුණා, ආචීවාත්මක සීලය. එතකොට දැන් මේ සීලේ ශක්තිය මොකද්ද? ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබට පළවෙනි ආනිසංසය තමයි සීලේ ජනප්‍රියභාවය. ඉංගතුනේ සීල් සමාදන් වෙන කෙනා, සීල් රකින්න කෙනා ජනප්‍රියභාවයට පත් වෙනවා. කාතරද? දෙවියන් අතර, මිනිස්සෙයින් අතර, අමනුෂ්‍යයින් අතර, බ්‍රහ්මයින් අතර එයා ජනප්‍රිය කෙනෙක් භාවයට පත් වෙනවා. දැන් අපේ සමාජයේ දිහා බලන්න, කොච්චරනම් ජනප්‍රිය චරිත ඉන්නවද? දේශපාලන ලෝකේ, කලා ශාස්ත්‍රයේ, ක්‍රීඩා ලෝකේ, අධ්‍යාපන ශාස්ත්‍රයේ. පින්වතුනි, මොකක්ද මේ ජනප්‍රියභාවය? පෙර ජීවිතේ සීලේ ඵලයමයි. පින්වතුනි, පෙර ජීවිතේ සීලේ ඵලයමයි. නැතුව මේ ජනප්‍රියභාවය ඔබට ඔබේ අම්මා තාත්තාගෙන් ලැබුණ නෙමේ. ඔබට මේ ජනප්‍රියභාවය ලැබුණේ පෙර ජීවිතේ සීලේ ඵලයෙන්මයි. ඒ නිසා අපේ ජනප්‍රියභාවයන් තුල අපි මොකද්ද කරන්න ඕනේ? තව තව අපේ සීලය ශක්තිමත් කරගන්න ඕනේ. එහෙම නොකළොත් අද සමාජයේ දිහා බලන්න මොකද්ද වෙන්නේ කියලා. පෙර ජීවිතේ සීල් රැකලා සීලෙන් ශක්තිමත් භාවයට පත් වෙලා මේ ජීවිතේ ජනප්‍රිය චරිතයක් වෙද්දී එයා මොකද කරන්නේ? සීල් පද බිඳලා, අකුසල් වඩලා, එයාගේම පෙර සීලය ගින්දරක් බවට පත් කරගන්නවා. පෙර සීලය ගින්දරක් බවට පත් කරගෙන මේ පෙර ජීවිතයේ සීලය නිසා ජනප්‍රිය භාවය ලබලා ඒ ජනප්‍රිය භාවය ගින්දරක් බවට පත් කරගෙන එයා යන්නේ නැවත සතර අපායටයි. පින්නතුනි, ඒ නිසා සීලයයි ඔබට ජනප්‍රිය භාවය ලබලා දෙන්නේ. සීලේ දෙවෙනි අර්ථය තමයි, ආනිසංසය තමයි, ඕනෑම අභියෝගයකට මූණ දීමේ ශක්තිය ඔබට ලබලා දෙනවා. මොනවාද මේ අභියෝග කියන්නේ? අකුසල් අභියෝග,
අපේ ජීවිතේ ඉදිරියට එන සෑම අභියෝගයක් කියන්නේ අපේ අතීත අකුසල් සංස්කාරයන් විසින් මතු කරන අභියෝග. පින්වතුනි සමාජය දිහා බලන්න. අද සමාජයට අතීත අකුසල් අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය නැහැ. ඒ ශක්තිය දුර්වල වෙලා අපිට පේනවා මහ පාරේ දවසට වාහන අනතුරු වලින් කී දෙනෙක් මැරෙනවද? පාතාලේ විසින් කී දෙනෙක් මරලා දානවද? වතුරේ ගිලිලා දිවි නසාගෙන කොච්චරනම් මිනිස්සු මැරෙනවද? කොච්චරනම් කර්ම රෝගයන්ගෙන් මැරෙනවද? ඇයි පින්වතුනි මේ අතීත අකුසල් සංස්කාරයන්ට ඔරොත්තු දීමේ ශක්තිය නැහැ. අතීත අකුසල් අභියෝගයන්ට ඔරොත්තු දීමේ ශක්තිය නැහැ. සීලය දුර්වලයි. අකුසල් විපාකෙට එද්දී පින්වතුනි අකාලේ ජීවිත නැති කරගන්නවා. ඉසා බලවත් අකුසල් අභියෝගයන් සමාජගත වෙන සමාජික පින්වතුනි එහි ප්‍රධාන ඔබව ආරක්ෂකයා බවට පත් වෙන්නේ සීලයමයි. සීලේ තුන්වෙනි ආනිසංසය මොකද්ද? ඔබේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපේ භවභෝග සම්පත් මොකද්ද? මගේ භික්ෂූන්ගේ අපේ භවභෝග සම්පත් තමයි මේ උතුම් සුපටිපන්න ගුණය. මේ උතුම් උජුපටිපන්න ගුණය, ඤායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය, මේ උතුම් සම්මා ඥාන සම්මා විමුක්තිය, ඒ අපේ භවභෝග සම්පත්. පින්වතුනි අපි සීලෙන් දුර්වල වුණොත් මේ සියලු භවභෝග සම්පත් දුර්වල වෙලා එනවා. ඒ වගේමයි ඔබලා ගිහි පින්වතුන්ලාගේ භවභෝග සම්පත් මේ උතුම් ආරියෂ්ඨාංගික මාර්ගය. ඔබලා සීලෙන් දුර්වල වුණත් මුළු ආරියෂ්ඨාංගික මාර්ගයම ඔබලා තුලින් දුර්වල වෙලා එනවා. ඒ වගේමයි ගිහි පින්වතුන්ලාගේ භවභෝග සම්පත් තමයි ඔබලාගේ දේපල ඉඩකඩම් යාන වාහන වතු පිටි. පින්වතුනි ඔබ සීලෙන් දුර්වල භාවයට පත් වුණොත් ඒ භවභෝග සම්පත් බලා සිටියදී දුර්වල වෙලා එනවා. ඒවා විනාශ වෙලා යනවා. හොරෙක් එනවා ගෙදරකට පණින්න, ගෙවල් 100ක් තියෙනවා, ඒ හොරාට දැනීම සකස් වෙනවා අහවල් ගෙදෙට්ට පණින්න කියලා. ඒ දැනීම ස්තියන්නේ මොකද්ද? සංස්කාරපත්‍ය විඥානං කියන දැනීමයි. පින්වතුනි ඔබ සීලෙන් ශක්තිමත් කෙනෙක් නම් කවදාක්වත් ඒ ගෙවල් 100 කොතන හිටියා ඒ හොරාට ඔබේ ගෙදෙට්ට පණින්න දැනීම සකස් වෙන්නේ නැහැ. ඒ මංකොල්ල කරුවාට ඔබව මංකොල්ල කන්න දැනීම සකස් වෙන්නේ නැහැ. ඒ සීලේ ශක්තිය ඔබේ භවභෝග සම්පත් ආරක්ෂා කරලා දෙනවා. නරකක් නපුරක් කරන්නේ නැහැ. ඒ වගේමයි ඔබ සිහි මුලාවට පත් නොවී මැරෙනවා. අද මැරෙන අයගෙන් 90%ක් මැරෙන්නේ සිහි මුලාවට පත් වෙලා. මරණාසන්න මොහොතේ ඉන්ද්‍රිය අසංවර භාවයෙන් දැඩි වේදනාවන්ගෙන් මේ අය මිය යනවා. මිය ගිහිලා කොහාටද වැටෙන්නේ? සතර අපායට. එනම් පින්වතුනි ඔබ මේ උතුම් ආජීව අට්ඨමක සීලයන් උපෝසන සීලයන් සමාදන් වීමෙන් ඒ ආනිසංස පහ ජීවිතයට ගත්තේ බුදුරජාණන් වහන්සේද? නැහැ. මමද? නැහැ. ඔබලාමයි. ඔබලාමයි. ඔබලාමයි මේ ආනිසංස ජීවිතයට ගත්තේ. ඊළඟට ඔබ දන්පැන් පූජා කළා. දානෙන් ලැබෙන ආනිසංස මොකද්ද? වස් සමාදන් වුණා වූ මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබ දන්පැන් පූජා කළා. මහත්ඵල මහානිසංස ආනිසංස වර්ණයේ සැපේ බලය. ඔබට වර්ණයේ සැපේ බලය අවශ්‍ය නම් පින්වතුනි වර්ණයේ සැපේ බලය ඔබට ලැබෙන්නේ දානේ ඵලය තුලින්මයි. ඔබ මේ ජීවිතයේ වර්ණයේ සැපේ බලය ලැබපු කෙනෙක් නම් ඔබ මේ වර්ණයේ සැපේ බලය අම්මා තාත්තා නිසා ලැබුණා නෙමෙයි, ඔබේ පරම්පරාව නිසා ලැබුණා නෙමෙයි, රාජ්‍යයක් විසින් ලැබුණා නෙමෙයි. ඔබට වර්ණයේ සැපේ බලය ලැබුණේ ඔබ පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ශක්තියෙන්මයි. ඔබ බෞද්ධෙක් පමණක් නෙමෙයි, ඔබ ක්‍රිස්තියානි මහත්මයෙක්, හින්දු මහත්මයෙක්, මුස්ලිම් මහත්මයෙක් වුණත් ඒ අය දන් දෙනවා. ඒ දානයේ ඵලයෙන් තමයි ඒගොල්ලොත් වර්ණයේ සැපේ බලය ලබන්නේ. ඒ නිසා ඔබ මේ ජීවිතේ ලැබූ මේ වර්ණයේ සැපේ බලය කියන්නේ පින්වතුනි පෙර ජීවිතේ දානේ ඵලයමයි. එහෙනම් මේ පෙර ජීවිතේ ඔබ පූජා කළා වූ දානේ ඵලයෙන් ඔබ ලබන මේ වර්ණයේ සැපේ බලය දවසින් දවස දෙවිල යනවා. පින්වතුනි දවසින් දවස හීන වෙනවා. ඒ හීන වෙන වර්ණයේ සැපේ බලය අපි නැවත ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ එකතු කරගන්න ධම තමයි දානේ. පින්වතුනි
එනිසා ඔබලා මේ මොහොතේ දන්පැන් පූජා කිරීම තුලින් ඒ ලබන ශක්තිය ලැබුවේ කවුද? බුදුරජාණන් වහන්සේද? නැහැ, ඔබලාමයි. ඒ නිසා උදේ පාන්දර නැගිටලා අප්‍රමාණ වෙහස මහන්සි වෙලා අනිත් රාජකාරි ඔක්කොම පැත්තකින් දාලා මේ ස්ථානවලට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ගමේ පන්සලට ගිහිල්ලා ගමේ ආරණ්‍යට ගිහිල්ලා ඔබලා මෛත්‍රී වඩන්නේ සිල් සමාදන් වෙන්නේ දන් දෙන්නේ තෙරුවන් කෙරේ සද්ධා වැඩි කරගන්නේ කවුරුන්වත් උදෙසා නෙමේ ඔබේම ශක්තිය උදෙසා මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය උදෙසා ඒ තුලින් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කර ගැනීම උදෙසා මේ අතීත අකුසල් සංස්කාරයන්ට ඔරොත්තු දීම උදෙසා එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පමණක්මයි මේ ලෝක ධාතුවට මේ උතුම් ධර්මයන් දේශනා කළ තියෙන්නේ මේ සද්ධාව සීලය මෛත්‍රිය ත්‍යාගය තුලින් ඔබේ ශක්තිය ශක්තිමත් කරගෙන පින්වතුනි මේ භව නිරෝධය කරා යන මාර්ගයක් භව සැපය කරා යන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පමණක්මයි දේශනා කළ තියෙන්නේ අපි සමාජය තුලින් දකින්නේ මොකද්ද කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා හොඳින් ජීවත් වෙලා මැරෙන්න එච්චරයි පින්වතුනි අපි කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා හොඳින් ජීවත් වෙලා මැරුණොත් අනිවාර්යෙන්ම අපි සතර අපායටයි වැටෙන්නේ ධර්මයක් වැඩුනේ නැහැ සීලයක් වැඩුනේ නැහැ මෛත්‍රියක් වැඩුනේ නැහැ සද්ධාාවක් වැඩුනේ නැහැ සම්මා දිට්ඨියක් වැඩුනේ නැහැ ඒ නිසාම කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා මැරිලා සතර අපායට යන සංස්කෘතියක් අද සමාජය තුල බිහි වෙලා තියෙනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ සියලු ධර්මය ඔබ උදෙසායි බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමේ ඔබේ ලෞකික සැපේ උදෙසායි ඒ තුලින් ලෝකෝත්තර සැපේ මතු කර ගැනීම උදෙසායි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සීලය ඔබ උදෙසාමයි මෛත්‍රිය ඔබ උදෙසාමයි සද්ධාව ඔබ උදෙසාමයි දානය ඔබ උදෙසාමයි පින්තුනේ මේ ධර්මතාවයන් තුලින් ඔබ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න ශක්තිමත් කරගෙන ඔබ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට විදර්ශනා නුනට එන්න පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තිය ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය ශක්තියක් තියෙනවා මොකක්ද ඔබ ඇසුරුස්සන සතර සතිපට්ඨානය වඩයිද මේ අනිත්‍ය ධර්මයන් වඩයිද එය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා පින්තුනි අනිත්‍ය ධර්මයන්ට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි මුලින්ම ගිහි ඔබලාටයි නමුත් ගිහි පින්වතුන්ලා සතර සතිපට්ඨානය කියද්දිම බයටපත් වෙනවා අනිත්‍යයි කියලා කියද්දිම බයටපත් වෙනවා විශේෂයෙන්ම තරුණ පරපුරේ ඒගොල්ලෝ කියන්නේ මොකද්ද බුදුදහම අපිට වැඩක් නැහැ බුදුදහම අනිත්‍ය ගැන කියන දහමක් බුදුදහම සීලය ගැන කියන දහමක් බුදුදහම දුක ගැන කියන දහමක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් ධර්මයන් දේශනා කළ තියෙන්නේ ඔබලාව නැවත සතර අපායට වැටෙන්න නෙමේ සුගතිය තුලින් විදර්ශනා නුවණට යන්නයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පමණක්මයි මේ අනිත්‍ය ධර්මයන් තුලින් ඔබ වාකුසලෙන් මුදවල දෙන්නේ ඔබ සතර අපායේ මුදවල දෙන්නේ ඔබ දැස් සැරලා බලන්න ඔබ ඉදිරියේ කොයිසම් විසිතුරු ලෝකයක් තියෙනවද කොයිසම් ප්‍රණීත ලෝකයක් තියෙනවද කොයිසම් ලස්සන ලෝකයක් තියෙනවද කොහේ බැලුවත් අපි දකින්නේ විසිතුරු භාවය ප්‍රණීත භාවය ලස්සන භාවය අපි මීට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා කඩේකට ගියොත් ඒ කඩේ මොකද්ද තිබ්බේ? එක බෝතලයක දාලා බුල්ට තොපි තිබ්බා, තව බෝතලයක දාලා නාරම්පික් තිබ්බා, පෙට්ටියක දාලා කළු සුරුට්ටු තිබ්බා ඔච්චරයි. අපි එදා මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා අපි පිටකොටුවට ගියා නම් අපි දැක්කේ අර ගොන්නු දෙන්නේ බැඳිත් බරභාග විතරයි. නමුත් පින්නතුනි අපි මේ ඇස් දෙකෙන් මොකද්ද අද දකින්නේ? මේ කන් දෙකෙන් මොනවද අපි අහන්නේ? ප්‍රණීත විසිතුරු ලස්සන ලෝකයක් පින්නතුනි මේ ප්‍රණීත විසිතුරු ලස්සන මේ තාක්ෂණයෙන් දියුණු මේ ලෝකය දෙවියෙක් දුන්න දෙයක් නෙමේ ධර්මයෙන් දුන්න දෙයක් නෙමේ ආණ්ඩුවක් දුන්න දෙයක් නෙමේ
ඔබ මේ ඇස් දෙකෙන් දකින කන් දෙකෙන් අහන මනසින් විඳින මේ ප්‍රණීත සුන්දර ලෝකය ඔබේම පෙරපිනේ ශක්තියයි පින්නතුනේ. ඔබේම පෙරපිනේ ශක්තියයි. මේ සුන්දර ලෝකයට වග කියන්න ඕනේ පෙරපිනේ පෙරපිනමයි. මතුනි එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ ඔබේම පිනෙන් ඔබ දකින මේ සුන්දර ලෝකය පින්නතුනි ඉදිරිය ඇස් පියාගන්න කියලා. ඇස් දෙක වසාගෙන ජීවත් වෙන්න, ඇස් බැඳගෙන ජීවත් වෙන්න, කන් වසාගෙන ජීවත් වෙන්න කියන්නේ. මොකද මේ අපි දකින විසිතුරු ලෝකය ඔබේ පින. අනාගතයේ දවසක් එනවා ඔබ මේ ඇස් දෙකෙන් දකින්නේ යුද්ධය පින්නතුනි. ඔබ මේ ඇස් දෙකෙන් දකින්නේ ගින්දර. ඔබ මේ ඇස් දෙකෙන් දකින්නේ විනාශය. ඔබ මේ කන් දෙකෙන් අහන්නේ වෙඩි ශබ්දය, බෝම්බ ශබ්දය. ඒ වගේම අනාගතයේ කල්ප විනාශයක් එනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ. ඒ කල්ප විනාශයේදී ඔබ දකින්නේ මුළු පෘථුවියම ගින්නෙන් අළු වෙලා දාල යන දර්ශන. ඒ අපේ පව, ඒ අපේ අකුසලය. නමුත් මේ මොහොතේ ඔබ යුද්ධය දකින්නේ නැහැ, ගින්දර දකින්නේ නැහැ, විනාශය දකින්නේ නැහැ. ඔබ දකින්නේ විසිතුරු ප්‍රණීත ලස්සන ලෝකයක්. ඒ ලස්සන ලෝකයේ ඉදිරියේ ඇස් දෙක පියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ. ඒ ලස්සන ලෝකයේ ඉදිරියේ ඇස් දෙක වසා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ. ඒ ලස්සන ලෝකය දකින්න, ඒ ලස්සන ලෝකය විඳින්න, ඒ ඔබේ පින. නමුත් ඔබේ ලස්සන ලෝකය විඳින්න ඕනේ ඔබ ආජීව අත්මක සීලේ ආරක්ෂාවේ. ඒක තේරුම් ගන්න. ඒ ලස්සන ලෝකය ඔබ විඳින්න ඕනේ ඔබේ ආජීව අත්මක සීලේ ආරක්ෂාවෙන්. මොකද ඔබේම පෙර පිනෙන් බිහි වුණා වූ සුන්දර ප්‍රණීත ලෝකයයි ඔබ ඇස් දෙකෙන් කන් දෙකෙන් මනසින් මේ දකින්නේ, අහන්නේ, දැනෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට මේ සතර සතිපට්ඨානය දෙන්නේ. ඔබේම පිනෙන් බිහි වුණ මේ ලස්සන ලෝකය අනතුරකින් තොරව භුක්ති විඳින්න. ඔබේම පිනෙන් බිහි වුණ මේ ලස්සන ලෝකය සතර අපායට නොවැටි භුක්ති විඳින්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි මේ ඇස අනිත්‍යයි. මේ ඇස කවදා හරි අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට. පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇස පිනවන්න ගිහිල්ලා ඇලීම් ගැටීම් ඇති කරගෙන අකුසල් වඩලා මේ ඇස නිසා සතර අපායට යන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය. ඇස නිසා සතර අපායට යන්න එපා. මේ කන අයිති අවිද්‍යාවට. මේ කන කවදාහරි පවුලේ සුසාන භූමියේ පසටයි අයිති. මේ කන පිනවන්න ශබ්ද අහලා ඇලීම් ගැටීම් ඇති කරගෙන සතර අපායට යන්න එපා. ඒක මහා අපරාධයක්. මේ රූපය අයිති කවදාහරි පවුලේ සුසාන භූමියේ පසට. මේ පවුලේ සුසාන භූමියේ පසට අයිති මේ රූපය සතුටු කරන්න ගිහිල්ලා සිල්පද බිඳලා කුසල් වඩලා සතර අපායට යන්න එපා. අද මොකද්ද සමාජය කරන්නේ? ඇස පිනවන්න, කන නාසය දිව ශරීරය මනස පිනවන්න, සිල්පද බිඳිනවා, අකුසල් වඩනවා, ලෝභ දේශ මෝහ වඩනවා. වඩන පින්වතුනි කවදාහරි දවසක මේ ඇස කන නාසය දිව ශරීරය පවුලේ සුසාන භූමියේ පසට දාලා අපි සතර අපායකට යනවා. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට සතර සතිපට්ඨානය දෙන්නේ ඔබව මේ අනතුරෙන් මුදව ගන්න. එහෙම නැතුව ඇස් වසාගෙන ජීවත් වෙන්න නෙමෙයි, කන් වසාගෙන ජීවත් වෙන්න නෙමෙයි. ඔබ ඉදිරියේ තියෙන ඔබේ පිනෙන් බිහි වුණ මේ ප්‍රණීත ලෝකය සුවසේ විඳින්න. ඔබ සුවසේ විඳිය යුත්තේ ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාවෙන්. ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාවෙන්. එනිසා පින්වතුල්ලා මේ කරගත්තා වූ පින්කම මහත්ඵල මහානිසංස පින්කම බවට පත් කරගන්න, මේ විපාක දෙන අතීත අකුසල් සංස්කාරයන්ට ශක්තිමත් ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න දැස් පියාගෙන මේ කළා වූ පින්කම මොහොත සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානය අපිට දේශනා කරනවා. මොහොත කායන් පස්සනාවට හිත ගන්න. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. ඒ සමාධිමත් හිත කියන්නේ මේ මොහොතේ ඔබ තුල හොඳින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලායි තියෙන්නේ. මේ සම්මා සමාධිමත් හිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාර්යාගේ දැස්
අන්ද කලා වූ හිතක් කියලා. ඔබ මේ මොහොතේ මාරයාගේ දෑස් අන්ද කරලයි තියෙන්නේ. එකෙන කාමච්ඡන්ද ඔබ තුල නෑ, කේන්තිය නෑ, ද්වේෂය නෑ, ව්‍යාපාදය නෑ, විසිරුණු සිතුවිලි නෑ, නිදිමත අලසගතිය නෑ. පින්වතුනි මාරයාගේ දෑස් අන්ද කලා වූ හිතක්, සති සම්බොජ්ජංගය තුලින් හොඳින් හිත පිහිටියා වූ හිතක්, ධම්මවිජේ බොජ්ජංගේ, වීර බොජ්ජංගේ, ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේවා තුල බැසගත් හිසක් සිතක්, මෙන්න මේ සප්ත බොජ්ජංගයන් වැඩෙන මාරයාගේ දැස් අන්ධ කළා වූ හිතෙන් මොහොතක් කායානුපස්සනාව මතු කරන්න. කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබේ රූපය දෙතිස් කුරුපයක්, සතර මහා ධාතුවක්, ආයතන හයක්, මරණානුස්සතිය අට්ටික සංඥාවක් හැටියට දකින්න කියලා. පින්වතුනි මේ අනිත්‍ය ධර්මයන්ට බය වෙන්න එපා. මේ අනිත්‍ය ධර්මයන් තුලින් කරන්නේ ඔබේ පුණ්‍ය ශක්තිය ශක්තිමත් කරන්නේ, ඔබ තව තව අභියෝගයන් ජය ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ අනිත්‍යයි කියන්නේ ඇස් දෙක වසාගෙන ලෝකෙන් පලා යන ධමයක් නෙමෙයි. ඒ නිසා මොහොතක් දැස් පියාගෙන ඔබේ ජීවිතයේ මරණානුස්සතියක් කළා දකින්න. පින්වතුනි මරණානුස්සතියට බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න අවශ්‍ය නම්, බුදුරජාණන් වහන්සේගේ කාලේ කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 120ත් 160ත් අතර කාලයක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ, අද කාලේ ආයුෂ කල්පයක් කියන්නේ අවුරුදු 90ක් 100ක්. එහෙමතුනේ ඔබට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න ඕනේද? දීර්ඝායුෂ ලබන්න ඕනේද? ඔබට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න ඕනේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි සතර ඍද්ධිපාදියෝ යමෙක් වඩයිද ඔහු කල්පයක් ආයුෂ ජීවත් වෙනවා කියලා. එහෙමතුනේ සතර ඍද්ධිපාදියෝ ඡන්දය, වීර්ය, චිත්තය, විමර්ශනා මේ සතර ඍද්ධිපාදියෝ වැඩෙන්නේ කායානුපස්සනාව සතර සතිපට්ඨානය තුලින්මයි, මේ උතුම් මරණානුස්සතිය තුලින්මයි. ඒ නිසා පින්වතුනි ඔබලාට මේ මරණානුස්සතිය අපි දෙන්නේ පින්වතුනි මැරෙනවා කියලා හිතන්න නෙමේ. ඔබලාට මේ මරණානුස්සතිය දෙන්නේ පින්වතුනි ඔබලාගේ ජීවිතවලට බලපාන යම් අතීත අකුසල්, අකල් මරණ අකුසල් තියෙනවා නම් ඒවා යටපත් කරලා ඔබලාගේ ආයුෂ දීර්ඝ කරලා දෙන්න. අද බලන්න මහපාරේ කී දෙනෙක් දවසට මැරෙනවද? පාතාලෙන් කී දෙනෙක් දවසට මැරෙනවද? ඇයි? අතීත අකුසල් සංස්කාරයන්ට ඔරොත්තු දීමේ ශක්තිය නැහැ. ඔය අකාලේ මැරෙන කිසිම කෙනෙක් මරණානුස්සතිය ගැන එක සිතුවිල්ලක්වත් දැනගත්තයි නෙමේ පින්වතුනි. මරණානුස්සතිය ගැන දැනගත්තා නම් අකාලේ මැරෙන්න විදියක් නැහැ. නමුත් බලවත් අකුසල් විපාකයට આવොත් මරණානුස්සතිය කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ බලවත් අකුසල් විපාකිට එන ලෝකයේ තුල ඔබේ ආරක්ෂකයා, ඔබේ දීර්ඝාෂ ලබා දෙන ආරක්ෂකයා මරණානුස්සතියයි සතර සටිපට්ඨානය. දැස් පියාගෙන මොහොතක් මරණානුස්සති දිහිතියම් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබේ රූපයට හොඳින් හිතියම් කරන්න, බාහිර අරමුණු වලට හිතියන්න දෙන්න එපා. ඔබේ රූපයට හොඳින් හිත යොමු කරලා නුවණින් දකින්න මේ ඔබේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. පින්වතුනි ඔබේ ජීවිතය කියන්නේ රජ කෙනෙක් වේවා, සිටු කෙනෙක් වේවා, ධන කුවේරෙක් වේවා, දෙවියෙක්, බ්‍රහ්මෙක්, තිරිසන් සතෙක් වේවා, ඒ ඕනෑම කෙනෙක්ගේ ජීවිතය කියන්නේ කාරණා තුනක්. පින්වතුනි ඒ කාරණා තුන එක තමයි ආයුෂය, දෙක තමයි පටිච්ච සමුප්පන්න විඥාණය, තුන තමයි උණුසුම. ඔය කාරණා තුනයි ජීවිතය කියලා කියන්නේ. පින්වතුනි මේ මොහොතේ ඔය කාරණා තුන ඔබේ ජීවිතය තුල තියෙනවා. ආයුෂය තියෙනවා, උණුසුම තියෙනවා, පටිච්ච සමුප්පන්න විඥාණය තියෙනවා. නමුත් අනාගතේ යම් දවසක් එනවා ඔබේ ආයුෂය හවර වෙලා, පටිච්ච සමුප්පන්න විඥාණය ජීවිතෙන් බැහැර වෙලා ඔබේ රූපය පින්වතුනේ ජීවිතයේ සීතල මලකඳක් වෙන දවසක්. පින්වතුනේ ඔබේ සීතල මලකඳ සිහියට නගා ගන්න. මරණානුස්සතියට බය වෙන්න එපා. මේ ආයුෂ දීර්ඝ කිරීම ගැන මේ භාවනාවයි, අකුසල් අභියෝගයන්ට ඔරොත්තු දීමේ භාවනාවයි,
දෑස් පියාගෙන උණුසුම පහව ගියා වූ ආවිෂය අහවර වුණා වූ විඥානීය බහැර ගියා වූ ඒ සීතල මල් කඳ නුවණින් දකින්න. හේමතුනි ඔබේ මේ සුන්දර ජීවිතය, ඔබ මේ ලස්සන කරන පාට කරන හැඩ වැඩ කරන මේ සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක් එනවා සීතල මල් කඳක් බවට පත් වෙන. ඒ සීතල මල් කඳ නුවණින් දකින්න. ඒ සීතල මල් කඳ දවසක් දෙකක් තුනක් යද්දී පින්වතුනි නිල් පැහැ ගැන්විලා දෙර කොටයක් වගේ ඉදිවෙන හැටි නුවණින් දකින්න. මේ ඔබේම ශරීරයයි, ඔබ මේ ලස්සන ලස්සන ඇඳුම් අඳල ලස්සන ලස්සන රත්තරන් පළඳලා විටමින් බීලා පෝෂණීය ආහාර අරගෙන ජිම් ගිහිල්ලා මේ ලස්සන කරන ශරීරය අනාගතේ යම් දවසක් එනවා නිල් පැහැ ගැන්විලා ඉදිබිලා බෙර කොටයක් වගේ ඉදිබෙන දවසක් දැස් පියාගෙන නුවණින් දකින්නේ ඇත්ත. බුදුරජාණන් වහන්සේ ඔබට ඇත්තයි ඉගැන්වුවේ බොරු ඉගැන්වුවේ නැහැ. දවස් තුනක් හතරක් යද්දී මේ නිල් පැහැ ගැන්විලා බෙර කොටයක් වගේ ඉදිමුණ ඔබේ මේ සීතල මලකඳ පින්වතුනි මොකද වෙන්නේ? ඇතුලෙන් කුණු වෙනවා. ඔබේ අධ්‍යාත්මික සතර මහා ධාතුව කුණු වෙනවා. පඨවි ආපෝ තේජෝ කුණු වෙලා මොකද වෙන්නේ? ඇසෙන් ඕජාව ගලනවා, කනෙන් ඕජාව ගලනවා, නාසයෙන් ඕජාව ගලනවා, දිවෙන් නම මහා දොරටු වලින් ඕජාව ගලනවා. ඕජාව ගලනවා එදාට කුණු ගඩ ගන්න ඕජාව ගලන්නේ. පින්වතුනි මේ මොහොතේ ඔබ මේ ඇස් දෙක කොච්චර ලස්සන කළත්, මේ කනට රත්තරන් දාලා මේක ලස්සන කළත්, මේ ශරීරයට අප්‍රමාණ ලක්ෂ ගණන් ආභරණ පළඳලා ඇඳුම් පළඳලා ලස්සන කළත්, අනාගතේ යම් දවසක් එනවා මේ ඇසෙන් ගලාගෙන යන්නේ කුණු ඕජාව, මේ කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින් ගලාගෙන යන්නේ කුණු ඕජාව. පින්වතුනි මේකයි ඇත්ත. මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්තයි ඔබට කියන්නේ. මේ ඇත්ත ඔබට කියන්නේ ඔබ වාකුසලයෙන් මුදව ගන්න. මේ ඇත්ත ඔබට කියන්නේ ඔබව දුස්සීල භාවයෙන් මුදව ගන්න. මේ ඇස සතුටු කරලා තේරුමක් නැහැ. මේ ඇස නිසා සිල්පද විඳලා තේරුමක් නැහැ. මේ ඇස කවදා හරි දවසක කුණු ඕජාව ගලන ඇස. මේ නාසය දිව ශරීරය කවදා හරි කුණු ඕජාව ගලන ශරීරය සලායතනයන්. අර මහපාරේ කුණු වෙන කානුවක තියෙන ඕජාවට වඩා එදා ඔබේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ගලන ඕජාවේ කුණු ගඳ වැඩි. පින්වතුනි මේ ඇත්තයි. මේක යථාර්ථය. මේ ඇත්තයි. දැන් මොකද වෙන්නේ? දවස් 3-4ක් ගිහිල්ලා මේ දොරටු නමෙන් කුණු ඕජාව ගලනවා. නිලමැස්ස වසාගෙන මුළු ජීවිතේම මුළු ශරීරෙම නිලමැස්ස වසාගෙන පින්වතුනි ඇසෙන් මොනවද දැන් එන්නේ? පණුව දාස් ගණන් අලියමින් එනවා. මේ ඔබේ සුන්දර ඇස් දෙක, මේ පාට ගන්න වර්ණ ගන්න සුන්දර ඇස් දෙක, ඔබේ කන් දෙකෙන් පණුවන් දාස් ගණන් මතුවෙනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් පින්වතුනි පණුවන් දසදහස් ගණන්. එදාට ඔබේ මේ සීතල මල කඳ වට කරගෙන ඉන්නේ කුණු පණුව නිලමැස්සෝ. අද ඔබ වට කරගෙන කොච්චර ඉන්නවද? අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා ඥාතීන් හිතවතුන් පින්වතුනි දාස් ගණන් අපිව වට කරගෙන හිටියත්, සුව පහසු ඇඳන් ඇතිරිඩි අපිව වට කරගෙන හිටියත්, අනාගතේ යම් දවසක් එනවා මේ සීතල මල කඳ වට කරගෙන ඉන්නේ නිලමැස්සෝ කුණු පණුව. මේකයි ඇත්ත. මේ වඩන්නේ ආයුෂ දීර්ඝ කිරීමේ භාවනාවයි. මේ වඩන්නේ ඔබේ අකුසල් යටපත් කරලා කුසලයේ මතුකර දෙන භාවනාවයි. බය වෙන්න එපා. මරණානුසතිය බය වුණත් ඔබ ධර්මයට බය වුණ කෙනෙක්. දැන් දවස් 3-4යි. මොකද වෙලා තියෙන්නේ? නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඕජාව ගලනවා. නිලමැස්ස වහගෙන කුණු පණුව වහගෙන පින්වතුනි දැන් කුණු ගඳ කැලේට හමනවා. කැලේ ඉන්න නරි ටික, හිවල්ලු ටික, කබරයෝ ටික, තලගොයි ටික, කිඹුල්ලු ටික, ගමේ ඉන්න බල්ලෝ ටික කුණු ගඳ ඔස්සේ ඇවිල්ලා මොකද කරන්නේ? ඔබේ කුණු වෙන සීතල මල කඳ කෑලි කඩාගෙන කෑලි කඩාගෙන තලු මරමර රස විඳිනවා. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ අද මේ රූපයේ තලු මරමර රස විඳිනවා. මේ ඇස තලු මරමර රස විඳිනවා. මේ කන නාසය දිව ශරීරය තලු මරමර මමයේ මගේ කියලා රස විඳිනවා.
දිරිඳගේ ස්වාමිපුරුෂයාගේ පෙම්වතා පෙම්වතිය දුව පුතාගේ රූපයන් කළු මරමරා රස විඳිනවා. නමුත් අනාගතයේ දවසක් එනවා ඔබේ රූපය කළු මරමරා රස කරන්නේ නරි හිවල්ලු බල්ලු කිඹුල්ලු. දැස් පියාගෙන නුවණින් දකින්න මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව විරිඟුව ඇස් බැඳුම නුවණින් දකින්න ඔබ මේ මොහොතේ දාස් ගානක් වට කරගෙන නෑදෑයෝ හිතවතුන් කියලා හිතුවත් අනාගතේ යම් දවසක් එනවා ඔබ වට කරගෙන රස බලන්නේ නරි කිඹුල්ලු ගමේ බල්ලු පිංගතුනි. අවසානයේ මාස්ටික කාලය ඉතුරු වෙනවා ඉවර වෙනවා. මාස්ටික කාලය ඉවරුණාට පස්සේ ඇට සැකිල්ල ඉවර ඉතුරු වෙනවා. පිංගතුනි ඇට සැකිල්ල දිහා හොඳින් නුවණින් දකින්න. ඒ ඇට සැකිල්ල එතනින් අහවර වෙන්නේ නෑ. අර බල්ලෝ ටික නරි ටික ඉවල්ලු ටික ඇට සැකිල්ල කෑලි කඩාගෙන තැන් තැන් වල läගලා හප හප සූප්පු කර කර බිමට දානවා. පිංගතුනි ඔබ මේ මොහොතේ විටමින් දීලා ආහාර දීලා ඔබ ව්‍යායාම කරලා දුවලා පැනලා මේ ශක්තිමත් කරන මේ ඇටසැකිල්ල අනාගතේ බල්ලන් විසින් හපහපා රස බලන දවසක් එනවා. ඔබේ මේ සතර මහා ධාතුව බල්ලන්ගේ කුසේ බල්ලන්ට ආහාරයක් වෙන වර්ණයේ සැපේ බලයක් වෙන දවසක් අනාගතේ එනවා. අවසානයේ ඇට ටිකක් හපලා බිමට දාපුවාට පස්සේ පින්වතුනි ඔබේ මේ අධ්‍යාත්මික රූපය බාහිර සතර මහා ධාතුවටම මුහු කළා වෙනවා. දැස් පියාගෙන නුවණින් දකින්න ඔබේ මේ සුන්දර රූපය අනාගතයේ දවසක බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න. ඒ බාහිර සතර මහා ධාතුවත් ඔබේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. මේ ඔබ වැඩුවේ කායානුපස්සනාවයි, ආයුෂ දීර්ඝ කරන භාවනාවයි, අභියෝගයන්ට හොරොත්තු දෙන භාවනාවයි. ඊළඟට ඔබ මේ පින්කම තුලින් චිත්තානුපස්සනා මතු කරන්න. පින්වතුනි අද උදේ ඉඳන් මේ දක්වා සිතුවිලි කී දහහක් ඔබ තුල ඇති වුණාද? උදේ නැගිටින්න කිව්වා, මූණ හොදන්න කිව්වා, ආහාර ගන්න කිව්වා, දාන බෙදන්න කිව්වා. උදේ ඉඳන් සිතුවිලි දහස් ගාණ ඔබ තුල ඇති වුණා. ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට ඇති නෑ. ඊයේ දවසේ පුරාවට සිතුවිලි කී දහහක් ඇති වුණාද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට ඇති නෑ. මුළු ජීවිත කාලයේ පුරාවට සිතුවිලි කී කෝටියක් ඇති වුණාද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට ඇති නෑ. ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙලා අනිත්‍ය වෙලා ගියා. අපි මොකද කළේ? ඒ සිතුවිල්ල මමයි කියලා ගත්තා, ඒ සිතුවිල්ල මගේ කියලා ගත්තා, ඒ සිතුවිල්ල තුල මා ඉන්නවා කියලා ගත්තා, ඒ සිතුවිල්ලට ඇලුනා ගැටුනා. භවයට යන අප්‍රමාණ සංස්කාරයෝ අපි රැස් කළා. නමුත් ඒකම සිතුවිල්ලක්වත් අපිට ඇති නෑ පිංගතුනි. ඒකම සිතුවිල්ලක්වත් ඇති නෑ. දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල සකස් වූ සෑම සිතුවිල්ලක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ වේදනානුපස්සනාව මතු කරන්න. අද උදේ ඉඳන් මේ දක්වා කොච්චර සැප වේදනා ඔබ තුල ඇති වුණාද? ඔබ කැමති දෙයක් වෙද්දී, ඒ වගේම අද උදේ ඉඳන් මේ දක්වා කොච්චර දුක් වේදනා අකමැති දෙයක් වෙද්දී ඇති වුණාද? මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක. මේකම විඳීමක්වත් නිත්‍ය නෑ පිංගතුනි, වෙනස් වෙලා යනවා. ඊයේ දවසේ ඔබ කොච්චර සැප වේදනාකින්දද? එකම සැප වේදනාවක්වත් දැන් ඔබට ඇති නෑ. අතීතයේ මුළු ජීවිත කාලය පුරාමට ඔබ කොච්චර සැප වේදනාවින්දද? අතීතයට හිතමු කරන්න. පුංචි කාලයේ ඔබ ඔබේ අම්මාගේ උණුසුමට තුරුල් වෙලා අම්මාගේ පියවරු වලින් කිරි උරා බොද්දි අතපය විසි කර කර ඔබ කොච්චරනම් සැප වේදනාවින්දද? අම්මා ඔබ තොටිල්ලේ දාලා නලවන වෙලාවේ ඔබ කොච්චර සැප වේදනාවින්දද? ඉන්නතුනි ඔබ සෙල්ලම් බඩු එක සෙල්ලම් කරපුවේ පුංචි කාලේ කොච්චරනම් ඔබ සැප වේදනා වින්දද? ඔබ නංගිලා මල්ලිලා යාළු එක්ක එකතු වෙලා සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් බත්තු යද්දී කොච්චරනම් සැප වේදනා වින්දද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට ඇති නෑ. ඒ සෑම සැප වේදනාවක්ම මායාවක්,
නිරිඟුවක් ඇස් පැන්දුමක් පින්නතුනි. ඒකම සැපවේදනාවක්වත් දැංගුපට අයිතිනෑ. ඒ අතීත සෑම සැපවේදනාවක්ම මායාවක් මිරිඟුවක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ ඔය අනාගතේ බලාපොරොත්තු වෙන සෑම සැපවේදනාවක්මත් මායාවක් මිරිඟුවක්මයි පින්නතුනි කියලා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සැපවේදනාවන් කරා යද්දී පින්වතුනි ආරක්ෂාකාරී වේදේ සිද්ධ කරන්න. සීලේ ආරක්ෂාව තුල යන්න, මෛත්‍රී ආරක්ෂාව තුල යන්න, සද්ධාවේ ආරක්ෂාව තුල යන්න. එහෙම නැත්නම් අපිට අයිති නැති සැප වේදනාවෝ නිසා අපි සතර අපාය දිසාවටයි යන්නේ. ඒ නිසා මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල ඇති වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විදීමක් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ ධම්මානුපස්සනාව මතු කරන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් පිළිනිවි ගියා. මේ උතුම් ධර්ම රත්නය, සංඝ රත්නය අනාගතේ යම් දවසක අතුරුදහන් වෙලා යන අනිත්‍ය ධර්මතාවයන් මේ මොහොතේ ඔබ වැඩුව කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව තව මොහොතකින් අනිත්‍ය වෙලා යනවා. ඔබ මේ මොහොතේ රැස් කරන මේ පිනට කුසලයට අදාළ සංස්කාරයෝ, සප්ත බොජ්ජංගයෝ වෙනස් වෙලා යනවා. මේ වෙනස් වෙන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමින් ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. එහෙමතුනි ඔබ මේ මොහොතේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන මේ උතුම් සතර සතිපට්ඨානයෝ ජීවිතයට එකතු කරගෙන මේ කරගත්තා වූ පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාදු කියන්නේ. පින්වතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ මේ ආකාරයෙන් සිද්ධ කරගත්තා වූ සෑම පින්කමක් තුලින්ම රැස් කරගත්තා වූ පින් මුලින්ම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කරනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ කටයුතු සංවිධානය කරන ඒ පින්වත් ඉන්දික මහත්මයා, නෝන මහත්මිය, දුව දරුවන්, මව් දෙමාපියන්ටත්, කල්‍යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වත් මහත්මේලාට, නෝන මහත්මීන්ට, දුව දරුවන්ට, මව් දෙමාපියන්ට, දැක බලා සතුට වෙන සියලු දෙනාට, ගම්වාසී, රටවාසී සියලු දෙනාට, ඒ වගේම මේ මොහොතේ දානමය පින්කමට සම්බන්ධ වෙන මේ පින්වත් රොෂාන් රණසිංහ පින්වත්ගේ ඇමතිතුමන්ටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මල, තාත්තල, අච්චිල, සීයල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන සියලු සත්ත්වයෝ තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ විහාරස්ථානයන්හි අතීතයේ වැඩ ඉඳලා අපවත් වී වදාළ නායක ස්වාමින් වහන්සේලා පරලොව ජීවිතේ පින් බලාපොරොත්තු වේ නම් මේ පින් දකිත්වා සතුටු වෙත්වා කියලා නමින් මිය ගිය අම්මල, තාත්තල, ආච්චිල, සීයල ඇතුළු දස දිසාවේම සත්‍යෝ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතේ නම් හෝතු ගාථාව ශබ්ද නගලා කියන්නේ. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේ ශාක්‍ය, අල්පේ ශාක්‍ය, අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා, මේ ගම්බිම් සුරකින දෙවියෝ, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සත්ත්ව දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනේ සැනසෙත්වා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන්
පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින්ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා ඒ වගේම පින්ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ දානමය පින්කමට මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ පින්වත් රොෂාන් රණසිංහ මහත්මයාගේ අනාගත පැතුම් ප්‍රාර්ථනා යාකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා පින්ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තාගචාචාම්මේහි කියලා එත්තාගචාචාම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාගචාචාම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාගචාචාම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මාත් සමග ශබ්ද නගල කියන්න නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කරණීය මත්ත කුසලේ අදං අවිසමෙච්ච සක්ඛෝ ජෝත සූචෝච සුභතෝ තස්ස බුදු අනති මානේ සන්තුස්ස ගෝත සුභරෝච අප්පගිච්ඡෝච සල්ලෝක උත්ති සංකින්ද්‍රියෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්ධං සමාචරේ කිංචියේන ගින්නෝ පරේ උපපදෙයුම් සුඛිනෝ වා කේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතා ඒකේති පාන භූතස්සී තතාවා තාවරාවා අනවසේ සාධීකාවා ඒ මහන්තාවා මජ්ජිමාරස්ස දිට්ඨාවා ඒව අද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නපෙරෝ පරං හිතොබ්බේ තේනං කන්ති ව්‍යාරෝසනා පටික සංඥා ඥාඥ මඤ්ඤස්ස දුක්ඛ විච්ඡේය මාතය කාණියම් පුත්තං ආයසායික පුත්ත මනුරාකේ ඊවං පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝතතිලියන්ත අසංපාදං අභිරං අසපත්තං දිස්සං සරං නිසින්නෝ භාසයානෝ ආයාපතස්ස නිගදමි ඒකං සතින් අදිස්තේය බ්‍රහ්මවේතං විහාරං ඉදමාහූ දිට්ඨින් චානුපදම් ඒන සම්පන්නෝ කාමේසු විනේයකේ ධම්මයි ධාතු ගබ්බසෙයං පුඤ්ඤවේහි තීයේතේන සච්චවච්චේන සොත්තිතේ හෝතු සබ්බේ ඒතේන සච්චවච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්චවච්චේන හෝතු තේ ජය මංගලං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා මෛත්‍රිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදාති පින්වතුල්ලා මං කිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න ඔබ මට නැවත නැවත
වෛර කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත දේශ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. පින්වතුල්ලා කරගත්තා වූ මේ විදර්ශනාමේ කුසල් ධර්මයන් තුළින් රැස් කරගන්නා වූ පින්වතුල්ලාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්‍ය මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත්පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා. පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා.